හොඳයි, අපි බලමු 21 වෙනි ප්‍රශ්නේ. ක්ලික් කළ විට සන්ධානයෙහි වර්ණය කොළ පැහැයට වෙනස් කිරීම සඳහා පහත සඳහන් කුමන CSS නීතිය භාවිත කළ හැකිද? එතකොට ක්ලික් කරපුවාම කොළ පාට වෙන්න ඕනෙලු. එකට යූස් කරන්න ඕනේ CSS එක තමයි තුන්වෙනි එක. හරි? ඒ colon visited ඊට පස්සේ color එක දෙන්න පුළුවන් curly brackets ඇතුලේ. එතකොට මේක තමයි හරි CSS syntax එක. එක මතක තියාගන්න, මේක සාමාන්‍ය දෙයක්, පොඩි දෙයක්, එච්චර ලොකු දෙයක් නෙවෙයි. මම හිතන්නේ මේක CSS කරනකොට ගොඩක් දෙනෙක් උගන්නන්න ඇති. ඊළඟට 22, ලේඛනයක පවතින ඡේදයක, ඒ කියන්නේ පැරග්‍රාෆ් එකක ස්ටයිල් වෙනස් කිරීම සඳහා භාවිත කළ හැකි වන්නේ පහත සඳහන් කුමන වගන්තිය? ඔව්, අපි මේක ප්‍රැක්ටිකලි මං හිතන්නේ කරා. P ස්ටයිල් කියලා අපි දන්න, අපි ලේඛනයක පවතින එකක් නම් අපිට තුන්වෙනි එක පාවිච්චි කරන්න පුළුවන්. හරි, මෙන්න මේ තුන්වෙනි ස්ටයිල් දාලා P color මං CSS වල සින්ටැක්ස් මං කියලා දීලා දෙනවා. ඔයගොල්ලන්ට මතක නැත්තම් HTML වීඩියෝ සීරීස් එකේ කොටස CSS කොටස අපව බලන්න. ඒකට ඒකට උත්තරේ 3. 23 සිට 24 දක්වා ප්‍රශ්න වලට පහත කෝඩ් එක බලලා උත්තර දෙන්න කියලා තියෙනවා. හරි, රයිට්, කෝඩ් එක අපි බලමු මොකද්ද කියලා. doc type HTML language එක ඉංග්‍රීසි වලට සෙට් කරලා දෙනවා. header එකේ title එකක් දාලා තියෙනවා, record data කියලා. බොඩි එකේ දීලා තියෙනවා ෆෝම් එකක් තියෙන්නේ. ෆෝම් එකේ data pass කරනවා index.php, ඒ කියන්නේ same document එකේම තියෙන්න ඕනේ php කොටස මේ තියෙන. ඊට පස්සේ post method එකට තමයි data transfer කරන්නේ SQL වලට. index number කියලා text එකක් තියෙනවා. ඊට පස්සේ රූලක් පල්ලෙහින් text box එකක් තියෙනවා. text box එකේ index කියලා name එකක් දීලා තියෙනවා. ඊට රූලක් පල්ලෙහින් name කියලා තියෙනවා. name එකට යටින් ආපහු text box එකක් තියෙනවා. ඊට රූලක් පල්ලෙහින් submit button එකක් තියෙනවා. හරි, submit button එකේ submit කියලා තියෙන්න ඕන. right, එතනින් form එක ඉවරයි. ඊට පස්සේ php එකත් මේක ඇතුළෙම දාලා තියෙනවා. connection එකක් හදලා තියෙනවා. username එක, root ලු, password එක මේකලු, database එක school ලු. ඊට පස්සේ school database එකට connect වෙන්න කියලා තියෙනවා. connection එක හරියට ආවොත් index සහ name කියන text field දෙකේ තියෙන ඒවා ටික pass කරන්න කියලා තියෙනවා student කියන table එකට. ඊට පස්සේ connection එක success නම්, record insertion success නම්, new record inserted කියලා PHP වලින් echo message එකක් එනවා. ඊට පස්සේ එහෙම නැති වුණොත් SQL වල දෙන error message එක දෙනවා, දීලා connection එක close කරනවා. right, මම මේ පොට්ටස් PHP video series එකේ පැහැදිලි කරලා තියෙනවා. මම ඒ ටික දැන් free දාලා තියෙනවා. right, ඒ ටික බලන්න SQL PHP වලින් SQL වලට කොහොමද data pass කරන්නේ කියන එක පිළිබඳව. right, පොඩි simple form එකක් තියෙනවා. අපි බලමු මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා. මෙම සිද්ධිමාලා රාමුව ස්ක්‍රිප්ට් එක විදහු render වීම වෙන විට පහත සඳහන් කුමක් සිදුවන්නේද? තිරේ මත පැවතිය හැකි එක් ආදාන කොටුවක් input box එකක් submit එක පමණි? නෑ, input text boxes දෙකක් තියෙනවා. මෙහි තිරේ මත පැවති ඇත්තේ ආදාන කොටු දෙකක් පමණි? නෑ, submit button එකකුත් තියෙනවා. මෙහි තිරේ මත පැවති ඇත්තේ ආදාන කොටු දෙකක් සහ submit label සහිත බොත්තමක් පමණි. ඔව්, තුන්වෙනි උත්තරේ promising. හතරවෙනි එක, මෙහි තිරේ මත පැවති ඇක්කේ submit label සහිත බොත්තමක් පමණි. මෙහි තිරේ මත පැවති නෑ, submit බොත්තම විතරක් නෙවෙයි, text box දෙකක්ත් තියෙනවා. මෙහි තිරේ මත පාට සමහරක් ආදාන කොටු දෙකක් සහ බොත්තමක් පැවති හැක. පාට සමහරක් මෙහි තිරේ මත පාට සමහරක් ආදානකොට නෑ. ඊට වඩා හොඳ උත්තරේ තමයි තුන්වෙනි එක. රයිට්, එතකොට 23ට අපිට කෙලින්ම ගන්න පුළුවන් උත්තරේ 3. 24, මෙම සිද්ධිමාලා රාමුව විදහ ස්ක්‍රිප්ට් එකේ කොහේ හරි error එකක් තියෙනවද? නෑ නෑ, error එකක් කියලා අහලා නෑ. මේක නිසා ප්‍රශ්නයක් නෑ, මේකේ උත්තර ටික විතරයි තියෙන්නේ. රයිට්, සමහර වෙලාවට මං කියන්න ගියේ පල්ලෙන් තව උත්තරයක් තිබ්බොත් පස්සේ නික හැටියට මෙහිදී error message එකක් මොකක් හරි display වෙනවා හරි මොකක් හරි කියලා හොඳට check කරලා බලන්න මේ PHP code එකේ මොන හරි syntax errors තියෙනවද කියලා. right, මං හිතනවා මේකේ මොකුත් ප්‍රශ්නයක් නැතුව ඒක හින්දා තමයි මේකට උත්තර ටික විතරක් හොඳට දීලා තියෙන්නේ. 24,
මෙම සිද්ධිමාල රාමුව විදහවීට තිරය මත දිස්වන බොත්තම පරිශීලක විසින් ක්ලික් කළ විට සිදුවනු ඇත්තේ පහසුදාන් කවරත්. ඒ කියන්නේ සබ්මිට් බටන් එක ක්ලික් කරපුවා මොකද වෙන්නේ කියලා අහනවා. තිරය මත පෝරම දත්ත දිස්වේ නැහැ. ෆෝම් ඩේටා ටික ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. මොකද ෆෝම් ඩේටා ටික පාස් කරන්නේ SQL වලට. හරි. දෙක ඉන්ඩෙක්ස් HTML නැමැති සිද්ධිමාල රාමුව ක්‍රියාත්මක වේ. ඕකේ. ඒක පිටියමු දැනට. ලෝකල් හොස්ට් නම් වූ දත්ත සමුදායක් වෙත දත්ත සමුදා සම්බන්ධකයක් නිර්මාණය වෙන. ලෝකල් හොස්ට් කියන්නේ ඩේටාබේස් එකේ නම නෙවෙයි. ඩේටාබේස් එකේ නම ස්කූල්. හරි. ඒ ස්කූල් කියන ඩේටාබේස් එක ඇතුලේ ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් තියෙනවා. ඒකයි මෙතන දාලා තියෙන insert into student කියලා. හරි. ඒතර ලෝකල් හොස්ට් කියන්නේ ඒ කනෙක්ට් වෙන සර්වර් එක. එහෙම නැත්නම් කම්පියුටර් එක. හරි. ඒක නිසා මෙතන කියලා තියෙන්නේ ලෝකල් හොස්ට් නම් දත්ත සමුදාය ඩේටාබේස් යන්නේ ඒකින්ද ඒක වැරදි. දත්ත සමුදායට නම් උපලැකියනයක් ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් SQL කනෙක්ෂන් එක හරියට establish වුණොත් username password හරියට දාලා දෙනවා නම් කනෙක්ෂන් එක syntax error නැත්තම් connect වෙන්න ඕනේ. new record inserted successfully යන නිවේදනය දිස්විය හැක. ඔව් ඒක වෙන්නත් පුළුවන්. මොකද හරියට record එක insert වුණොත් මෙතන echo message එකක් දාලා දෙනවා PHP වලින් new record inserted successfully කියලා. හරි. එතකොට දත්ත සමුදායට නව ඕ වෙයිට් වෙයි දත්ත සමුදායට නෙවෙයි නව උපලගින එකක් ඇතුළෙන්. හරි. දත්ත සමුදායට නෙවෙයි ටේබල් එකට ඇතුළත් වෙන්න. හරි. මේ කියවනකොට හොඳට පරිස්සමෙන් කියවන්න මොනවද මේ කියලා දෙන්නේ කියලා. ඩේටාබේස් එකට නෙවෙයි ටේබල් එකටයි රෙකෝඩ් එකක් ඇඩ් වෙන්නේ. ඒක නිසා මේක වැරදි. ඒකින්ද අපිට හරි උත්තරේ හැටියට ගන්න වෙන්නේ පස්වෙනි එක. රයිට්. 25 ගැලීම් සටහනක් සම්බන්ධයෙන් පහක් දක්ව ඇති වගන්ති සලකා බලන්න. ගැටලුවක් සඳහා වන විසඳුමක තර්කනේ ඔබේ මිතුරන් හා පැවසීමට ගැලීම් සටහනක් යොදාගත හැකෝ. ඒක හරි. හරි. මෙන්න මෙහෙමනේ වෙන්නේ දැන් කියලා එක්ස්ප්ලেইন කරන්න පුළුවන් එක එක ගැලීම් සටහන ඇඳලා. ඒතර ඒක හරි. ඒක තමයි ඇත්තරම ගැලීම් සටහන් පාවිච්චි කරන්නේ. B. ගැලීම් සටහනක් නිර්මාණය කිරීමට පෙර මෙම ගැලීම් සටහන ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කළ යුතු ක්‍රමලේක භාෂාව පිළිබඳ දැනගත සිටිය යුතුයි නැහැ. ක්‍රමලේඛ භාෂාව සම්පූර්ණයෙන්ම අදාළ නැහැ ගැලීම් සටහනට. හරි. ගැලීම් සටහනක් තියෙනවා නම් ඕනෑම ක්‍රමලේඛ භාෂාවකින් ඒක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මේක දෙක ඉන්ඩිපෙන්ඩන්ට්. මේක වැඩක් නැහැ. මොකද ගැලීම් සටහනෙන් අපි දාන්නේ ලොජික් එක. හරි. සින්ටැක්ස් නෙවෙයි. ඒක නිසා B වැරදි. C. සෑම ගැලීම් සටහනක් සඳහාම අඩුම තරමේ එක් තේරීම් සංකේතයක් පැවතිය යුතුයි. තේරීම් කියන්නේ සිලෙක්ෂන්. සිලෙක්ෂන් කියන්නේ yes ද no ද කියලා කැඩෙන්නේ. උදාහරණයකට මම ගත්තොත් බලන්න මතක දන්නේ ඒ කියන්නේ මැද්දෙන් බෙදෙන්නේ මේක ඇතුලේ තියෙන කන්ඩිෂන් එක ට්‍රූ නම් යස් නම් මේ පැත්තට නෝ නම් මෙන්න මේ විදියට. ඒකට හැම ගැලීම් සටහනකට මේකක් අවශ්‍ය නැහැ. හරි සමහර ඒවට විතරයි. සමහර ඒවා තියෙනවා කිසිම එකක් නැතුව ඔන්න ඉන්පුට් එක ගත්තා A කියලා ඊළඟ ඉන්පුට් එක ගත්තා B කියලා ඊට පස්සේ A සහ B එකතු කරා ඊට පස්සේ ඒක අවුට්පුට් කරා ඩිස්ප්ලේ කරා. දැන් මේකේ සිලෙක්ෂන් එකක් නැහැ. හරි. ඉතින් අවශ්‍ය නම් විතරයි සිලෙක්ෂන් එකක් දාන්නේ. ඒක නිසා හැම එකටම සිලෙක්ෂන් ඕනේ කියන එක වැරදි. එහෙනම් අපිට උත්තරේ හැටියට ගන්න පුළුවන් A කියන එක විතරයි. එහෙනම් 1. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු ඉතුරු ප්‍රශ්න පහක්.